කොල්ලනේ, අද අපි කෙල්ලන්ගේ බ්‍රේන් එක හැක් කරන්න යන්නේ. ඒ නිසා දිගටම වීඩියෝ එක බලන්න. මුලින්ම කියන්න ඕනේ, ලැබුවා වූ අලුත් අවුරුද්ද 2020 අලුත් අවුරුද්ද. මගේ යාළුව හැමෝටම කිරියෙන් පැනියෙන් ඉදිරෙන පට්ටම පට්ට සුපිරි අවුරුද්දක් වෙන්න ඕනේ. ඔයාලට මතකදී මං කලින් වීඩියෝ එකක් කරා මෙන්න මේ જાති SMS ගෑන ළමයට යවන්න එපා කියලා. ඉතින් ඒක බලපු අපේ හුඟක් යාළුවෝ මට එවපු මැසේජ් එක තමයි ඒ જાති SMS යවන්න හොඳ නැත්ත, මොන වගේ SMSද යවන්න ඕනේ කියන. ඒ වගේම තමයි අපේ සමහර යාළුවෝ මට එවන මැසේජ් වලින් එයාලා කියන්නේම, අයියේ මම කෙල්ලට මැසේජ් කරනවා ඉන්ස්ටා එකේ මැසෙන්ජර් වල, වට්ස්ඇප් වල, SMS වලින්, හැබැයි කවදාවත් කෙල්ල රිප්ලයි කරන්නේ නැහැ කියන එක. ඉතින් අන්න ඒ නිසා මම හිතුවා අද වීඩියෝ එකේ ඔයාට ගෑනු ළමයට යවන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම කෙල්ල රිප්ලයි කරන SMS ආදිය ඔයාට කියලා දෙන්න ඕනේ කියලා. එහෙනම් ගයිස් වැඩි වාද බයිලා ඕනේ නැහැ. අපි බලමු මෙන්න මේ මැසේජස් જાතිය මොකක්ද කියලා. ඔයා ගෑනු ළමයෙකුට SMS එකක්, මැසෙන්ජර්, ඉන්ස්ටා, වට්ස්ඇප් මැසේජ් එකක් දාන්නේ පට්ටම හෝප්ස් තියාගෙන ගෑනු ළමයාට රිප්ලයි කරයි. ඔය දෙන්න යාළුවේ, ඔය දෙන්න කසාද බඳි, ඔය දෙන්න ළමයි හදයි වගේ ගොඩක් හෝප්ස් තියාගෙන. හැබැයි ආ මැසේජ් එක යවලා විනාඩියක් යනවා, විනාඩි පහක් යනවා, පැයක් යනවා, දවසක් යනවා, මාසයක් යනවා, කිසිම රිප්ලයි එකක් වාට එන්නේ නැහැ. ඉතින් මෙහෙම වුණාම වාට මාර අවුල්. ඒක සාමාන්‍යයි කොල්ලනේ. හැබැයි කෙල්ලවට SMS එකක් එවන්න නැති වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙන්න පුළුවන්. පළවෙනි එක තමයි සමහර වෙලාවට කෙල්ලවට ඉන්ට්‍රෙස්ට් නැති වෙන්න පුළුවන්. ඔයාගේ පෙනුමට, ඔයා යවපු මැසේජ් එකේ විදිහට, එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොෆයිල් එකට, ඔයාගේ කැරක්ටර් එකට කෙල්ල අකමැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ උදේශ්‍රී channel එක ඔයා subscribe කරලා හැම වීඩියෝ එකක්ම ඉස්සරහට බලුවොත් ඔයාට මෙන්න මේ වගේ ඔයා ගැන ඉන්ට්‍රෙස්ට් නැති කෙල්ලෙක් වුණත් ඔයාට කැමති කරගන්න විදි මං ඉස්සරහට කියලා දෙනවා. එහෙම කරලා කෙල්ල ඉන්ට්‍රෙස්ට් නොවෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙමුණත් කොල්ලනේ අපිට කරන්න දෙයක් නැහැ. මොකද ඒ ගෑනු ළමයාගේ ඉන්ට්‍රෙස්ට් එක වඩ නැති වෙන්න පුළුවන්. එහෙමුණත් අපිට කරන්න තියෙන එකම දේ තමයි ඉතින් වෙන ගෑනු ළමයෙකුට try කරන එක. දෙවෙනි රීසන් එක තමයි කෙල්ලවට මැසේජ් එකක් නොදාන්න කෙල්ල බිසි වෙන්න පුළුවන්. එයා distract වෙනවා වෙන්න පුළුවන්. ඔයාම හිතලා බලන්න දවසට කොච්චර notification ප්‍රමාණයක් ඔයාගේ ෆෝන් එකට එනවද කියලා. කෙල්ල සමහර වෙලාවට ඔයාගේ මැසේජ් එක notification නැවක් විදිහට දැක්කට පස්සේ ඒකට reply කරන්න එයාට අමතකුණා වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ එදා දවස පට චාටර් දවසක් වෙන්නත් පුළුවන්. ඒ මොකක් හරි හේතුවක් නිසා කෙල්ලට ඔයාට රිප්ලයි එකක් දාන්නේ දාමත කියලා පස්සේ ඒක එහෙමම අමතකුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දාපු මැසේජ් එකට එයාට රිප්ලයි කරන්න හිතුන නැති වෙන්න පුළුවන්. අන්නේ මොන රීසන් එක නිසා වුණත් යාළුවනේ ඒ ගෑනු ළමයා ඔයාට රිප්ලයි නොකර ඉන්න ඉඩ තියෙනවා. හැබැයි කොල්ලනේ මම මේ කියන්න යන මැසේජ් જાතිය ඔයා දැම්මොත්, ඔයා සෙන්ඩ් කරොත් ඒක දැකපු ගමන් ඒ ගෑනු ළමයාට ඔයාට රිප්ලයි කරන්න වෙනවා. එයා අනිවාර්යයෙන්ම ඔයාට රිප්ලයි එකක් එවනවා. මේක චූටි බ්‍රේන් හැක් එකක්. ඒ නිසා පොතක් පෑන කොලයක් අරගෙන හොඳට හරිබරි ගහලා වාඩි වෙලා මෙන්න මේක ලියා ගන්න. මේකට කියන්නේ කියුරියෝසිටි බොම් කියලා. ඒ කියන්නේ අපි දාන මැසේජ් එකෙන් කෙල්ලට කුතුහලයක් ඇති වෙන්න ඕනේ. කෙල්ලට අනිත් පැත්තේ ඔයාට රිප්ලයි එකක් එවන්න හිතෙන්න ඕනේ. ඉතින් ඔයා මැසේජ් එක යවන්න ඕනේ එයාට when what where වගේ ප්‍රශ්නයක් ඇති වෙන විදිහට. ඒ කියන්නේ මොකද්ද, ඇයි, කවද්ද වගේ ප්‍රශ්න එයාගේ හිතේ ඇති වෙන විදිහට ඔයා මැසේජ් එක යවන්න ඕනේ. ඉතින් ඔයාලගේ ලේසියට මම ඔයාට උදාහරණ සෙට් එකක් දෙන්න. පළවෙනි උදාහරණය තමයි ඔයාට ලේසියෙන් යවන්න පුළුවන් එක. ඔයා දන්නවද මං ඔයාගේ කැමතිම දේ මොකද්ද කියලා? මේක යවපු ගම ගෑනු ළමයා මැසේජ් එක දැකපු ගම එයාට ආස හිතෙනවා, එයාට කුතුහලයක් හිතෙනවා, මොකද්ද ඔයා එයාගේ කැමති දේ කියලා දැනගන්න. ඒ නිසා අනිවාර්යෙන්ම කෙල්ල අනිත් පැත්තට මැසේජ් එකක් යවනවා, what, මොකද්ද කියලා. ඉතින් ඔන්න ඕකෙන් ඔයාට කන්වර්සේෂන් එක ඇදගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවෙනියට ඔයාට අහන්න පුළුවන් දේ තමයි, hey, do you know what I notice about you? Hi, ඔයා දන්නවද මං ඔයාගේ නොටිස් කරපු දේ මොකද්ද කියලා. අර වගේම කෙල්ල මේක දැකපු ගමන් ගෑනු ළමයට දැනගන්න ඕන ඒ දේ. ඒ නිසා ගෑනු ළමයා අනිවාර්යෙන්ම ඔයාට රිප්ලයි එකක් දෙවනවා. තුන්වෙනියට ඔයාට කරන්න පුළුවන් දේ තමයි ඔයා එයාගේ නම යූස් කරන්න. මොකද සාමාන්‍යයෙන් නමකින් කතා කරපුවාම, නමකින් ටෙක්ස්ට් කරපුවාම ඒකට උත්තර දෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. තිලිනි මේක දැකපු ගමන් ඔයා රිප්ලයි කරන්න. මොකද ඔයාට කියන්න සුපිරි කතාවක් තියෙනවා. දැකපු ගම කෙල්ලට මාර කුතුහලයක් ඇති වෙනවා, මොකද්ද මේ කතාව කියලා දැනගන්න. ඒ නිසා ගෑනු ළමයා රිප්ලයි කරනවා. හතරවෙනි එක්සැම්පල් එක තමයි ගයිස්, hi, I'm so mad at you. මම මාර තරහකින් ඉන්නේ ඔයත් එක්ක. ඔයා දන්නවද මං ඔයත් එක්ක මලෙන් ඉන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ මැසේජ් එකක් කෙල්ලට යවපු ගම ගෑනු ළමයාට අහන්න හිතෙනවම, ඇයි ඔයා මගෙත් එක්ක තරහින් ඉන්නේ? එහෙම නැත්තම් මොකද්ද තරහ?
වගේ ප්‍රශ්නයක් ගෑනුලමට අහන්ඩ හිතෙනවම අනි වාරෙන්ම කෙල්ල ට රිප්ලයි බැක් කරයි මගේ පස්සනි එක්සම්පල් එක තමයි ගෑනුලමට වන්න පුළුවන් හේ වා දන්නවද මෙන්න මේ වසේජක ගෑනලමට ඇවපුගම ගෑනලමට අනි වාරෙන් මහන්්ඩිතන මොකක්ද මොකද වෙන්ඩ යන්නේ තින් මෙන්න මේ වගේ මෙසේජ් එකක්වා ගෑනුලමට දාපු ගම හැගේ කුතුහලේ ඇවිස්සනව මාරවිදියට ගෑනුලම ඒ මැසේජ් එක දැකල වාට රිප්ලයි නොකරත් එදා දවසම කෙල්ලට හිතන්නේ මැසේජෙක් ගැන් මොකද පිරිමි අපිට වගේ නෙවේ ගෑනුලමයිට මෙන්න මේ වගේ කුතුහලයක් තියෙන ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්න බෑ එයාලට දැනගන්නම ඕනේ ඊට පස්සේ මොකද වෙන්නේ ඇයි මෙහෙම උනේ වගේ දේව ඒ නිසා කෙල්ල පස්සේ හරි ඔයාට අනිවාර්යෙන්ම රිප්ලයි එකක් දායි ඉතින් කොල්ලනේ මම මේ කිව්වේ ඔයාට පළවෙනියට ගෑනුලමයට දාන්න පුළුවන් මැසේජ් ජාතියක් ගැන ඉතින් මේක දැම්මට පස්සේ කෙල්ල රිප්ලයි කරාට පස්සේ කන්වර්සේෂන් එක ඇදගෙන යන එක ඔයාට බාරයි පොඩි ප්‍රෝටිප් එකක් තමයි ගයිස් පුළුවන් තරම් කෙල්ලට හිනා යන එයාගේ මූණේ හිනාවක් ඇදෙන SMS රිප්ලයි ඔවා යවන්න ඒකෙන් එයාට මාර ඉන්ට්‍රෙස්ට් එකක් ඇතිනවා ඔයත් එක්ක චැට් කරන්න කතා කරන්න ඉතින් මේ වගේ SMS වල මැසේජස් වල රිලේෂන්ෂිප් එක බිල්ඩ් අප් කරගන්නේ කොහොමද කියලා වීඩියෝස් ඕරණ පල්ලෙහා කමෙන්ට් කරන්න මම තව ඉස්සරහට ඔයාලට මේ ජාතිය වීඩියෝස් කරන්න කොල්ලනේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න ඔයාලගේ යාළුවොත් එක්ක කමෙන්ට් එකක් දාන්න පල්ලෙහා මං කියපු ජාති මැසේජ් එක ඔයාලට වැඩ කරාද කෙල්ල රිප්ලයි කරාද කියලා මගේ ඉන්ස්ටා ලින්ක් එක පල්ලෙහා තියෙනවා ගිහලා ෆලෝ පාරක් දාන්න තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එකක් ක්ලික් කරලා තියාගන්න එහෙනම් කොල්ලනේ අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් ගිහින් එන්න ජය වේවා.